මම මේ ඇතුල්ුනේ නිකම්ම නිකං වගා බිම කර නෙවේ. මං ඇතුල්වුනේ ජීවිතය පිළිබඳ පාඩම් කියා දෙන තැනකට. මං ඇතුල්ුනේ පරිසරයේ විවිධ කොටස් සාමූහිකව ජීවත් විය යුතු බව අපිට මතක් කර දෙන තැනකට. මම ඇතුල්ුනේ වසවිසෙන් තොර දෙයක් ආහාරයට ගැනීමට අනුබල දෙන තැනකට. මම ඇතුල්ුනේ ඉවතලන අපද්‍රව්‍ය මනාලස කළමනාකරණය කර ගනිමින් ඒ අපේම අපේ යහපත උදෙසා ගත යුතුයැයි අපිට උදාහරණයක් සේ මතක් කරන තැනකට. එහෙම බැලුවත් වගාබිමක් කියන්නේ මේ සියලු දෙහි එකතුව, මේ සියලු දෙහි සංකලනයක් විය යුතුයි. එහෙම උදාහරණයක් සපයන රටටම උදාහරණ සපයන්නේ සාමාන්‍යයෙන් අපි කියන පාසලක්, රටකටම ආදර්ශ සපයන තැනක් පාසලක් කියන්නේ. එවැනි පාසලක එහෙම උදාහරණයක් තියෙන බිමක් තමයි මේ තියෙන ලස්සන ගෙවත්ත. ඒ පාසල තමයි හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය. ඉතින් මේ විද්‍යාලයට ඇතුළු වෙන තැනින්දලම අනිත්කුත් විද්‍යාලවල වගේමයි ගොරනැගිලි තියෙනවා, ටැප් හයි කරලා තියෙනවා, එතකොට දරුවෝ ඉන්නවා, පුටු මේස, ඩෙස් බංකු, විද්‍යාගාර, මේ හැමදේම තියෙනවා. හැබැයි වෙනස් වෙන්නේ මේ වගා භූමියේ. මේ තරම් මනරම් වගාවක් කිරීම තුළින් තමයි ඔවුන් වෙනස් කොට්ටහසයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාමයි අපි අද අපේ වැඩේටත් මේ තැන හොඳයි කියලා හිතලා තෝරගත්තේ. කොළ පාට තියෙනවා, නිල් පාට තියෙනවා, ගෝවා ගන්නවද? ඒ වගේ හරිම මේ සතුටක් උත්පාදනය කර තන බලන්න. මේ මට නම් හරීම ලස්සන උදේ මහත මේ පාට මට තේරෙන්නේ නිල් කිව්වට නිලුත් නෙමෙයි, දම් කිව්වට දමුත් නෙමෙයි. අනේ මන්ද මොකද්ද මේ පාට කියලා සින්දුවක්ගෙන. ඇත්තම අපි මේක පිළිගන්න ඕනේ, හරිම ලස්සන තැනක්. විශේෂයෙන්ම මම අපිට ඉස්සල්ලත් කීප වතාවක් කියලා තියෙනවා හරි ගවත්තක්. ඒ කියන්නේ අලංකරණ හතර විදිහකින් තියෙනවා. එකක් තමයි මේක ආහාරමය පැතිකඩක්. ඒක ඉඳලා අපි එඩිබල් ලෑන්ඩ්ස්කේපින් කියනවා. මේකේ ලස්සන බලන්නකෝ. ඒ කියන්නේ මේ කොළපාට මේ බලන්න. ඒ කියන්නේ තුරු අලංකරණය එක එක පාට. හරි, කොළ තියෙනවා, රතු තියෙනවා, නිල් තියෙනවා. ඒකට ඒකයි අපි ඔයිට ඉස්සෙල්ලත් පෙන්නුවා. බලන්න මේකේ දේවල් පාවිච්චි කරලා තියෙනවා, පාත්ති හදලා තියෙන්නේ භාවිත කරන්න ඕන බෝතල් වලින්. එතකොට ඒ කියන්නේ භූමි අලංකරණයක් කියලා තියෙනවා. එතකොට මේකේ ඔක්කොගෙම සෞන්දර්යය ගැන දෙනවා. අන්තිමේදී වෙන්නේ නිෂ්පාදනයක් ආහාරමය පැතිකඩක්. ඒ කියන්නේ මේක ආහාරමය වගා පරිසරයක්. එතකොට මේකේ විශේෂත්වය මෙහෙමයි, මේක පාසල් භූමි, මේක දරුවන්ගේ නිර්මාණයක්. ඒකයි එතන වටිනාකම. ඒකට ඒ කතා කරන්නේ මේකේ පාසලේ ළමුන් 3000කට වැඩි ඉගෙන ගන්නවා කියලා. ඒකනේ ඒ අදහස කරන්නේ මෙය අත වශයෙන්ම ඉබේම සංනිවේදනය වෙනවා ඒ මව්පියන් අතර. නැද පාරේ ඔව් 3000යි අම්මා තාත්තා විතරක් එක ගත්තොත් එතරම් 9000යි. ඔතන එකෙන් වෙලායි. ඒකට අපි අද මේ කරන කාර්යයෙන් මේ නිර්මාණය අපි මුළු රටටම දෙනවා. ඒකයි අපි කරන්නේ. මොකද අපි සාර්ථක නිර්මාණ තමයි පෙන්වන්න කරන්නේ. මෙන්න ගෝම. ඒ කියන්නේ ගුණාත්මයෙන්, ඒ කියන්නේ අති උෂ්කෂ්ඨම අවස්ථාව බරන්ද ලස්සන පාට. ඔතන මේ උසස්ම ගුණාත්මයේ මල් ගෝවා එකක්. අපි හැමතිස්සෙම කතා කරනවා වෙළඳපළේ ගනුදෙනුකදීම් ගෝව මල් වලට. මල් ගෝවට කොච්චර වසවිස එකතු වෙනවද කියලා. අපි ඒකේ රස ගැන දන්නේ නැහැ. අපි ගන්නේ අත වශයෙන්ම මේක තමයි නියම රසය අපිට දැනෙන්නේ. මොකද අපි අතන දන්නේ එකම දේ, එකම වර්ගයක් ගැන. ගෙවත්ත කියන්නේ ඒක නෙමෙයි. විවිධ වර්ග, විවිධ පෝෂණය, විවිධ ආහාරමය ගුණාත්මය දෙන තැනකින්ද තමයි අපි ගෙවත්ත ඔබට හැමතිස්සෙම කියන්නේ විවිධත්වයක පෝෂණයක් ගන්න නම් ගෙවත්තක් හදන්න කියලා. ඔට ඒ පැතිකඩ තමයි අද මේ දරුවන් ලවා මේ පුංචි ගෙවතු අකෘතිය පෙන්වන්න කරලා තන්නේ. ඒක අත වශයෙන්ම 100%ම සම්පූර්ණයෙන්ම කරපු නිර්මාණයක්. බලන්න ගෝවා අද හොයාගෙන තිනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගෝවා වල දම් වර්ණක, ඒ කියන්නේ දම් වර්ගය, ඒ කියන්නේ ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන දෙයක් කියලා. පොඩි වට්ටියකුත් හොයාගත්ත ඉක්මනට. මොකද පළදාව එකක් දෙකක් නෙලා ගමු දෙමත්. මේ බීටුත් තියෙන හොඳනේ. ඔව් බීටුත් තියෙනවා. මම හිතනවා බලන්න මේකේ කඩා ගන්න මල්. සාමාන්‍යයෙන් අපි කොළ ජාති කන්නේ, අල ජාති කන්නේ, ගෙඩි ජාති කන්නේ, මල් ජාති කන්නේ ඉතාමත් කලාතුරකින්. ඒකනේ මේ එහෙම අවස්ථාවක්. මෙහෙම එහෙම අවස්ථාවක් අපි මල් කන අවස්ථාව තමයි කෙහෙල්මුව. ඒකත් එක අවස්ථාවක්. ඒ වගේම මම කිව්වා ඉඳගෙන බලන්න මේ කුඩා ඉඩ
කියන්නේ කොච්චර පරිහරණයද කිව්වොත් වැඩි හරියට තියෙන උඩට ඇවිලවලු ඔව් අපි අපිට පේනවා විශේෂම හංගැල්ල අපි ඉන්නේ ඔකට හංගැල්ලේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ කියන්නේ ගෙවතුලම නිර්මාණය ක්‍රම සුදේශීය බම්බටු වරයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේක අපි කියන්නේ දේශීය මේ ලේනෙයිරි කියලා එතකොට අපි කියන්නේ ගෙවතුව වල මේ නිර්මාණය ඉතා වැදගත් ඒ කියන්නේ ඒ කියන්නේ ඉහළ ප්‍රොජෙක්ට් කියන්නේ අසන්න දරන ජනිතයන් ඇති කරන්නේ හැකියාවක් තියෙනවා හොඳ ගෙවතු නිර්මාණය කරොත් හොඳ වර්ගයක් ඉදිරියට නඩත්තු කරොත් වම්බටු වල විවිධත්වය කොළපාට එතකොට අපි වෙළඳපොළේ එකම වර්ගයේ එකම දේනේ හැමදාම ගන්න නමුත් මේ වගේ විවිධත්වයක් ඔබට ගන්න පුළුවන් ඒ කියන්නේ ගෙවත්තක ඔබ වැවුවොත් විතරයි ඔය මොන වර්ගයේද ඔව් මේකට කියන්නේ අපි කොළ කියලා මේක කොළ වර්ගයක්මයි මේක අපි එක්තරා දවසක රූපවාහිනියෙන් අපිම හඳුන්වා දුන්නු වර්ගයක් බලන්නකෝ අපි හඳුන්වා දීමේ පුරෝගාමී වෙලත් ඉඳලා තියෙනවා ඉඳලා තියෙනවා ඉතින් අපි කියන්න ඕනේ මෙහෙමයි ගෙවත්ත කියන්නේ සම්පත් කළමනාකරණයේ කියන්නේ උච්ච අවස්ථාවක් හොඳින් සංවර්ධන ගෙවත්තක් ඔබට මේ තියෙන්නේ වෙනි අවස්ථාවක් මේ බලන්න දියාගල ප්‍රධාන දියාගලක් ඒකේ ඉඩ මැස්සකට පරිවර්තනය කරා අන්තිමේදී නිවිති වගාව ඒකට ගියා. ඒක හරි ලස්සනයි. අත්වාසයෙන්ම ඒක වාණිජ වශයෙන්ුත් ඉතාම ඉහළ ප්‍රභකත්වයක් තියෙනවා. අනික විශේෂත්වය තමයි ඒ කියන්නේ සැලසුමේදී ඒ කියන්නේ අවට තියෙන අර ඒ කියන්නේ අවලක්ෂණ භාවය මේකෙන් කපාලා හැරියා. ඉතින් මේ වගේ දේවල් තමයි අපි හැමතිස්සෙම කියන්නේ වගාවකදී පිළිවෙල ඉතාම අවශ්‍යයි කියලා. ඔබට ඒ අතරතුරේදී බලන්න දැන් මේ සැලසුමේ ඔබට පේනවා ඇති ලිකම් බලන්න. ඔබට මේ භූමිය අලංකරන පැතිකඩ භාවිතා වෙලා තියෙන්නේ භාවිත බෝතල්වල. අපි පොල්ලෙලි එතකොට ගඩොල් වෙනත් යෝ කිසියම් දෙයක්ින් උළු වලින් කරන නිර්මාණය මේක තිරසාරව කරන පොලි කියන්නේ බා මේ භාවිත පොලි බෝතල් වලින් තමයි ආ නිර්මාණය කළා තියෙන්නේ. කව මොනවාද අපේ මේ වට්ටියට ලැබෙන නියමිත? වට්ටියට මාත් මේ බලබලු හිටියන්න මම කඩන්න ඕනේ මම ගැලුව එක. හරි. මටත් ආසයි අප්පා ගලවන්න. හරි. නෝකෝල් ගන්න ඕනේ අත වශයෙන්ම ලපටි අවස්ථාවේ. ඔට නෝකෝල් මේ අවස්ථාව හොඳම අවස්ථාවක් මේකේ මැල්ලුම ඊට හරියනම උචිතම උදයක් පාති පාති වෙනස් වෙලා මෙතන තියෙන්නේ බීට් වර්ණ සංකල්පනයත් ඒ නිසා ලස්සනට තියෙනවා මේ නැවුම් බව නෙවෙයිද මේ උදේමත මොනවාම හරි මේකට කියනවාද නැවුම් බව තමයි අත වශයෙන් මේක නැවුම් බවයි අනිත් විශේෂයෙන්ම බීට් වල වටිනාකම තමයි අපි හිතන්නේ බොහෝ දෙනෙක් මේක උඩරට වගාවක් කියලා නමුත් අත වශයෙන් උඩරට වගාවක් නෙමෙයි ඒ කියන්නේ දිවිනේ ඕනම් පළාතක මේ වගාව වගා කරන්න පුළුවන්. හැබැයි උදේ මහත්තයා දැන් මේ පාති පාති වෙන් කරලා තියෙන මේ වගාවේ විශේෂත්වයක් කියලා මට හිතෙනවා. මේ පහතරට හැබැයි උඩ රට භෝග තමයි වැඩිපුර තියෙන්නේ. ඔව් නැත්නම් අසෙම දැන් රටේ උඩ රට පහතරට කියලා විශේෂත්වයක් නැහැ. ඒ කියන්නේ මුහුදු මට්ටම ගැන සලකලා බලන්නේ නැහැ. මොකද ඒ සඳහා වර්ග නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි ඔබට කියන්නේ මෙම්මයි ගෙවත්ත කියන කතන්දරේ විශේෂත්වය තමයි කුඩා පැතිකඩක් හරි ගෙවත්තක සීමාකාරී බව තමයි වැට. ඔට වැට හැමතිස්සම අපි කියන්නේ නිෂ්පාදයට දායක කරගන්න කියලා. ඔට එවැනි වූ කියන්නේ දර්ශීය අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ පාසල් භූමියේ කුඩා පැතිකඩක් තමයි ගෙවත්තේ කුඩා පැතිකඩක් තමයි මේ. නමුත් මේ පැතිකඩ වුණත් ඒ කියන්නේ වැටකින් ආරක්ෂිත වෙලා තියෙනවා. ඒ ආරක්ෂිත වැට සම්පූර්ණයෙන්ම වෙලා තියෙන්නේ රතු නිවිති ඒ වගේම අපේ යෝධ නිවිති වේ බලන්න. ඒක ආරක්ෂාව සහ අලංකාරය දෙකම උදසාවන වැටක් බවට හැරිලා තියෙනවා. අනිවාර්යයෙන්ම. මට හරි ආසයි මේ වගේ දෙයක් බලවම වෙනදන්න පාරමී මේක ඉහෙලනවා. ඔව් අද අවුවකුත් නැහැ නේද උදේ පාන්දරනේ. තාම උදේනේ වැස්සකුත් නැහැ. ඒ නිසා නැත්තම් මේක ප්‍රයෝජනට ගන්න. හරි. හරි මේ වගේ වැටකුත් නිර්මාණය කරලා තියෙනවා. අපි කලිනුත් කිව්වා ආරක්ෂාව සහ අලංකාරය දෙකම ගැන හිතලා තියෙනවා. මේ අපි කතා කරන භූමියේ තියෙන විශේෂත්වය එයමයි හිතවතුනි. වසවිසෙන් තොර දෙයක් හැබැයි අර වින්දනීය කෘෂිකර්මාන්තයට ළමයින්ව යොමු කිරීම උදෙසා තමයි මේ බිම ඔවුන් පිහිටවාගෙන තියෙන මේ විදිහට ස්ථාපනය කරගෙන තියෙන. ඉතින් හරිම වටිනවා. වටිනාකම් ගොඩක් අපිට ඔබට පෙන්වන්න අවස්ථාව තියෙනවා මේ වගා බිමේ ඉඳලා හංවැල්ලේ ඉඳලා. විරාමයෙන් පස්සේ මේ මං එන පරිශ්‍රයේ තාක්ෂණික පීඨේ එතන ඉඳන් එන්නේ විරාමයට කලින් ඔබ දැක්කා නේද අපේ දරුදරුවෝ කණ්ඩායමක් ගෙවත්තේ වැඩ කරමින් ඉන්නවා ඒකම උපදේශකත්වෙන් දායක වෙන
බර්නි ලංකා මහත්මයා තමයි ඔබට දකින්න හිටියේ. ඉතින් ඔහුත් මේකට ඍජුවම සම්බන්ධ වෙලා මේ උපදේශන සේවාව සපයනවා. හරියට ලංකාවටම ගෙවතු වගා කරන්න උදේ මහත්තයා උපදෙස් දෙනවා වගේ. මෙතනත් හරි ලස්සන තැනක්. උදේ මහත්තයා මේක පාසලේ මුල්ම ගේට්ටුව ප්‍රධාන ගේට්ටුව සමීපයේම තියෙන තාප්පේ. පුදුම විදිහකට වෙනස් කරලා තියෙන ඒගොල්ලෝ මේ වැඩේ. ඔව් ඇත්තම තාක්ෂණ පීඨයෙන් කරපු නිර්මාණයක් තමයි ගෙවත්ත. විශේෂයෙන්ම කුෂි කර්මයත් ඒකට ඉංජිනේරු පීඨයත් දෙකම එකතු වෙලා කරගත්ත දේක ප්‍රතිඵල තමයි මේ අපි ඔබට පෙන්වන්නේ. විශේෂයෙන් බලන්න අපි කියපු කතන්දරේ මයි වැල්බෝග හැමතිස්සම සිරස් අවකාශයට පුළුවන් තරම් ඒ කියන්නේ සිරස්ස ගමන් කරුවොත් ඔබට ඉඩ ඉතිරි කරගන්න පුළුවන්. ඒකට ඒ ඉඩ ඉතිරි කරගත්ත ඉඳන් තමයි මේ වගේ බෑවුමක මේ වගේ ලස්සන ඒ කියන්නේ කොච්චි වගාවක් ස්ථාපනය කරන්න උනේ. ඒකට මේ එඩිබල් ලෑන්ඩ්ස්කේපින් පෙන්නන පොඩි පැතිකඩ. මේ තියෙන්නේ මෑකරල්. ඒකට මේ වැට ඒ කියන්නේ පාසල් භූමියේ ප්‍රධාන වැට ඒක සජීව වැටක් කරගෙන තියෙනවා නිෂ්පාදනයේ. කරවිල කුලේම තවත් භෝගයක් කරවිල වලින් පස්සේ අපි දකිනවා. දැක්කනේ? හරි. දැන් මේක හරි ලස්සනයි. උසකින් තියෙන්නේ උඩකින් තියෙන දැන් අපි ඉන්න මට්ටමට වඩා පොළොව මට්ටමට වඩා දැන් එහා පැත්තේ තියෙන ප්‍රධාන පාර ඒක උසින් වැඩි. එතකොට තාප්පෙත් උසින් වැඩි වැඩි තියෙන්නේ. හැබැයි වගා වෙනම් කිසි අඩුවක් නැහැ. නෑ. ඉතින් මෙතන වටිනාකම මේමය මේක සිරස් ගේනින්ද පාදස්තයේ තියෙන ශ්‍රේෂ්ඨ ඵලය තමයි ඉහළට අනකම්ම තියෙන්නේ. ඒකින්ද අපසරිය අඩුයි. ඉඩ කලමනාකරන වෙලා තියෙනවා මේ වගේ ලොකු ස්පේස් එකක්. නැත්නම් අතවසෙම මුළු භූමිය වසාගෙන යන භෝගය. බලන්නකො හරියට බල්බ් බෙල්ලල වගේ නැත්නම් අර ලෑම් ෂේඩ් වගේ. හරිම ලස්සනයි. මේ වගේ වෙලාවට තමයි අපි පැරන්න කියපු දේවල් හරි නේද කියලා හිතෙන්නේ. අර උඩ පළ ගත්තත් වට්ටක්ක, බිම පළ ගත්තත් වට්ටක්ක. ඇත්තනේ කොහෙ හට ගත්තත් හරි ඵලයක් නම් ලස්සනට තියෙනවා. ඔන්න වට්ටක්ක අපි හිතා ගන්නත් බැරි උස්සකින් තියෙන අවස්ථාවක් තමයි මේ. ඉතින් හරිම ලස්සනයි. මේ හැම දෙයක්ම තියෙන්නේ. අපි මේ දැක්ක හැම දෙයක්ම තියෙන්නේ පාසල් භූමියක වීම නේද උදේ මහත්තයා මෙතන තියෙන වටිනාකම. ඒක තමයි ඒකේ වැදගත්කම. මොකද මේ ඔක්කොම පාසලේ දරුවන්ගේ නිර්මාණ. ඔබට අපි ඔබට කියන්නේ මේකයි. ඒ කියන්නේ මේ පාසලෙන් සම්නිවේදෙනව ගමටත් ඒකම දමෝපියන්ටත් දරුවන්ටත් මේ තාක්ෂණයේ මේ කරුණ දැනුම අතවසෙම විශේෂයි. මේ දැනුම තමයි අපි මේ වැඩසටහනෙන් අපි අපේ හිතවතුන්ටත් බෙදා දෙන්නේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු තාම නිම නැහැ. අපේ වැඩසටහන නිම නැති නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දැන් කෙටි විරාමයක් ගන්න. විරාමෙන් අනතුරුවත් කතා කරමු මේ ලස්සන බිමේ තියෙන වටිනා දෙයක් සම්බන්ධ. ඔන්න තව නෙලා ගන්න පුළුවන් අස්වැන්නක් තියෙනවා. එතකොට ඇයි අපි පමා වෙන්නේ? දැන් මේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ වගා සංගමයක් තියෙනවානේ. ආයෙන එකතු වෙලා මේ වැඩේ කරන්නේ. ඒ සංගමේ ප්‍රධාන සංවිධායක මහත්මයාට ආරාධනා කරන මහත්මයා වුණාට මේ ශිෂ්‍යයෙක් විශ්ව එන්නක මේ පැත්තට අර අර පැත්තට මූණ අරවලින්න. ඒකනේ හැම බෑ නැත්තම්. හරි දැන් ඇවිල්ලා මේ කපන් සහයෝගයක් දක්වන්න කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඔයාටම ඔක් කරන්න ඕනේ. මම කිසිම සහයක් දක්වන්නේ නැහැ. මම ඉතින් අල්ලන් හිටියා බල්ලෙන්. හරි. මෙතනින් අපි යනවා තව තැනකට. මේ එලිවහන් වගාවනේ. එලිමහනේ වගේම ඔවුන් ආරක්ෂිත ගෘහයක් ඇතුළෙත් වගා කරන්න පුළුවන්ද කියලා බලලා තියෙනවා. ඒකත් හොඳ සාධනීය උත්සාහයක්. ඒ නිසා අපි යන් ඒ පැත්තටත්. ලස්සන වගාවක්. ඉතින් අපි ආරක්ෂිත ගෘහයක් ඇතුළේ ඉන්නේ. ඒ නිසාම මට හිතුණා දරුවා හරි හරියට මේ වැඩේට කරගහලා මේ වැඩේ උරට උර දීලා ඉන්න හින්දා එයාත් එක්ක චුට්ටක් කතා කරන්න. විශේෂයෙන් මේ තාක්ෂණ ක්‍රමවේදය ගැන. මාත් එක්ක ඉන්නවා දසිත. එතකොට මේ ඉන්නවා නේරංජන සහ මේ දිලංක. මේගොල්ලොත් එක තමයි කතා කරන්නේ. ඉස්සෙල්ලාම දසිතගේ පැත්තට හැරෙන්නේ. දසිත මට කියන්න. ඇත්තටම මේ මොකක් මේකට යොදාගත්ත තාක්ෂණය? මොනවද ඔයාලට ඒ ගැන කියන්න තියෙන්නේ? මෙතන අපි මේ පසේ ජල මට්ටම අඩු වුණාම ඔටෝම මේ ජල බිඳි ජල සම්පාදනය මගින් මේවට වතුර වැටෙනවා. ඒ වගේම මේක ඇතුලේ තියෙන උෂ්ණත්වය අඩු වුණාම මේ උඩ තියෙන නොසල් වලින් වතුර ස්ප්‍රේ වෙනවා. ඒ වගේම මේක ඇතුලේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම උඩ තියෙන ෆෑන් වලින් ඒවා එළියට ඉවත් කරන එක තමයි මෙතනින් සිදු වෙන්නේ. දැන් මේ තාක්ෂණයට ඕගොල්ලෝ ඍජුවම දායක වුණාද? ඔව්. කී දෙනෙක් විතර සිසු සිසුවියන් මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවද? මේකට 10ක් විතර
දහදෙනෙක් විතර මේ ආරක්ෂිත ගෘහේ කටයුතුත් එක්ක ඉන්නවා. දිලංක ඉන්නවා. දිලංක ජංගම දුරකථනයක් අතේ තියන් ඉන්න ස්මාර්ට් ෆෝන් එකක්. හැබැයි පාසල් දරුවන්ට නම් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. හැබැයි හොඳ වැඩකට යොදාගෙන තියෙන වගේ තමයි මට නම් හිතෙන්නේ. වැඩේ පැහැදිලි කරමු. ඔව් හොඳ වැඩකට තමයි පාවිච්චි කරලා තින්නේ. මේකේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය, එතකොට මේකේ උෂ්ණත්වය අපිට දැන් ස්වයංක්‍රීය පාලනය වෙන වගේම අපිට අවශ්‍ය වුණොත් අපේ ජංගම දුරකථනය පාවිච්චි කරලා බ්ලූටූත් තාක්ෂණය පාවිච්චි කරලා අපේ ජංගම දුරකථනයෙන් අපිට උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්. එතකොට මේ බලවලට ලබා දෙන ජලය පාලනය කරන්න පුළුවන්. Water system, temperature, බස එක දීලා තින්නේ අපි මේක කනෙක්ට් වුණාද කියලා හරියටම දැනගන්න. ඒ කියන්නේ නියම විදිහට ජංගම දුරකථනය අර අපි කියනවා අපිට හරියන විදිහට සාධනීය විදිහට යොදාගත්ත අවස්ථාවක්. කවුද මේක ඔපරේට් කරන්නේ? මේක අපි දැන් අපේ හරිතකාරී බාර ගුරුතුමියට හරි ගුරුතුමාට හරි බාර දෙන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. දැන් කවුද මේක හැදුවේ? මේක අපි එකතු වෙලා තමයි හැදුවේ. මමයි දස්තයි මේ මල්ලි අපි තුන්දෙනාම එකතු වෙලා තමයි මේ සිස්ටම් එක හැදුවේ. එතකොට තව අපේ ප්‍රොජෙක්ට් එකට ගොඩක් සහය දක්ව ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලොත් මේකට ගොඩක් ලෑස්ති වෙලා හිටියා. අපේ මේ ඇප් එක හදන එකට වැඩිපුරම, ඒ කියන්නේ මේ ඇප් එක අපි තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඉස්සරහට මේක අපි එළියට දාන්න සූදානම්ින් ඉන්නවා. ඒ වැඩේට ගොඩක් මහන්සිුනේ අපේ දසිතයි, මේ මල්ලි, මමයි තමයි. හරි. එතකොට දැන් මේ 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 වැඩේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. හැබැයි මේක අත්හදා බලලා, හැබැයි මේ මේ ක්ෂේත්‍රයේදී අත්හදා බලලා තියනවාද මේ ඒකේ අපිට ගන්න ප්‍රතිඵලයක් සාධනේ? තියෙනවා. ඒක අත්දැකීම් සහිතයි. ඔව්. මම බලලා දිනවා ගොඩක්. දැන් පිටරටවල, ලංකාවේ නෙමෙයි පිටරටවල ගොඩක් ක්ෂේත්‍රයේ, මේ ක්ෂේත්‍රයේ කෘෂිකාර්මාන්තේ ගොඩක් තාක්ෂණය පාවිච්චි කරනවා. අපේ රටේ ගොඩක් අඩුවෙන් තමයි මේ වගේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ. දැන් පිටරටවල ඩ්‍රෝන යාන භාවිතයෙන් තමයි ගොඩක් වෙලාවට පෝර හින්නේ. ඒවත් පරිගණක වැඩසටහනක් භාවිතයෙන් තමයි වැඩ කරන්නේ. ඒ වගේම තමයි අපේ මේ සිස්ටම් එක හදන්න අපිට ගියේ පොඩි ගාන. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මේ වගේ සිස්ටම් එකක් ලොකු ගාණක් වෙනවා. අපිට මේක අඩු මුදලකට ලංකාවේ ගොවින්ට ලබා දෙන්න පුළුවන්. එනම් බොහොම ස්තුතියි. ජයන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ඔබට අඳුන්වා දෙන තව විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සුපුන් චතුරංග කියන ගුරුවරයා, තාක්ෂණ විෂය භාරව කටයුතු කරන ගුරුවරයා. මේ හැම කටයුත්තක්ම මේ අපි ආරක්ෂිත ගෘහයක් තුළ ඉඳලා කතා කරන්නේ. ආරක්ෂිත ගෘහයේ එතනින් එළියට ගියාම ඔබ දැක්ක විස්මජනක වැවිලි, විවිධ පැහැති, විවිධ වගාවන්, විවිධ ක්‍රම උපයෝගී කරගෙන ඒ හැමදේම පිටිපස්සෙ ඉන්න කෙනා තමයි ගුරුතුමා. ඒ නිසා එහෙම පිටිපස්සටම වෙලා ඉන්න දෙන්නේ නැතුව අපි ගුරුවරයෙක්ව ඉස්සරහට ගන්න අවස්ථාවක් මේක. අයිබන් ගුරුතුමනි, අතටම අහන්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් අපිට තියෙන්නේ තාම ස්වල්ප වෙලාවක්. මේ ඔක්කොම කැටි කරන් එකතු කරන් කොහොමද ඔබ මේ දැනුම්වත් භාවයේ දරුවන් කරා ළඟා කර දුන්නේ? මේක ලේසි වැඩක් වුණාද? කොහොමද මේ කටයුතු උනේ කියලා සරලව කියමු. ඔව්, ඇත්තටම තාක්ෂණ ප්‍රදර්ශනයෙන් තමයි දැන් අපි දෙවෙනි වතාවට තාක්ෂණ ප්‍රදර්ශනය පැවැත්වුවේ. එතකොට තාක්ෂණ වේද විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණය, ජෛවපද්‍ය තාක්ෂණ වේදය කියන විෂයන් දෙකම අපි එකතු කළා. මොකද මේ වගා ව්‍යාපෘතිය ඇතුළු ඒ සියලුම දේවල් ඇත්තටම ජෛවපද්‍ය තාක්ෂණ වේදයට ඇතුළත් අංග වුණාට බහුතරයක් අපේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ දරුවොත් ඒ සඳහා සම්බන්ධ වෙලා ඊට පස්සේ ඉංජිනේරු තාක්ෂණික කොටසුත් මේකටම එකතු කළා. ඒ සියල්ලම අවසාන ඵලයේ විදිහට අපි ප්‍රදර්ශනයක් විදිහට ඉදිරිපත් කළා. ඉතින් දැන් ඒකේ අවසාන ඵලයේ භුක්ති විඳින මොහොත, ඉතින් ඇත්තටම බොහොම හොඳ ප්‍රතිචාර තියෙනවා අපිට දෙවෙනි වතාවට. අනිත් වැදගත්ම දේ තමයි දරුවෝ ගත්ත දේවල්. මොකද හේතුව මේ සියලුම දේවල් දරුවන්ට, හොඳම දේ දරුවන්ට කියනවනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ පාසලක් විදිහට, අංශයක් විදිහට, ආචාර මණ්ඩලයේ විදිහට ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. මේ සියලුම දේවල් සමාජගත කරන්න පුළුවන් වුණාට. මොකද මේ සියලුම දේවල් දැන් ඔබතුමාලගේ නාලිකාව හරහා දැන් සමාජය දකිනවා. එතකොට මම හිතන්නේ සියලුම දෙනා උනන්දු වේවි. අනිත් පාසලත් උනන්දු වේවි. මොකද මේ සම්පත් ලංකාව පුරාම විහිදී තියෙනවා. මේ දරුවෝ ලංකාව පුරාම එක හා සමානව අපේ පාසලේ දරුවෝ වගේම විහිදී ඉන්නවා. ඒක නිසා සියලුම දෙනා මම හිතන්නේ උත්සාහ කළොත්, ගැටළු වාර දෙයක් උත්සාහ නොකර ඉන්න තාක්කල් අපිට යමක් පෙන්වන්න බැරිකම් උත්සාහ කළොත් මම හිතන්නේ මේ සියලුම දෙනාට ඒ දක්ෂතා හැමෝතුළම තියෙන නිසා මම හිතන්නේ හොඳ ගමනක් ලංකාව අපිට අරගෙන යන්න පුළුවන් වේ මේ විශේෂ ධාරාව හරහා. බොහොම ස්තුතියි. අපිට අවශ්‍ය කරන්නේ, රටට අවශ්‍ය කරන්නේ මේ වගේ ගුරුවරු. පොතේ දැනුමට විතරක් ලඟු නොවි, එතනින් නොනැවති එතනින් එළියට ඇවිල්ලා ප්‍රායෝගික තලයේ ගහකොළ එක්ක ජීවත් වෙන මිනිසුන් තනා දෙන ගුරුවරු. ඉතින් ආයේ එහෙම ගුරුවරෙක් පැත්තට හැරෙනවා. උදේ මහත්තය අපි අවසානයේ කරා ළඟා වෙන්නේ අද වැඩසටහනේ. ලොකු සතුටක් තියෙනවා. ගොඩක් දේවල් එකතු පහදු කරගෙන එක මිටතරන් ආවා වගේ හැඟීමක් ඒක. ඔය හැටම පාරේ මාත්‍යයි ඒ ගුරුතුමාගේ කතන්දරය ආගෙන හිටියේ. මම හිතන්නේ රටට අවශ්‍ය ඒ චරිත, විශේෂයෙන්ම අපි තාක්ෂණ ගැන කතා කරන්නේ බොහෝ දුරට පොතපතට සීමා වෙලා. නමුත් මේ ප්‍රායෝගික තලයේදී
අපි දැන් මෙතෙක් කළා දරුවන් එක හිටියෙම අපිට තේරුණා දරුවන්ගේ අත කොච්චර හුරු වෙලාද කියලා. ඒක තමයි මේක විශේෂත්වය මෙහෙමයි. මේ එතනදී ඒ කියන්නේ මේ තාක්ෂණයේ ඔක්කොගම දේවල් ගෙවත් හරිතාගාරය එතකොට ඒ සීළු දේවල්ම නවීන තාක්ෂණයේ පොඩි ආකෘතියක් මේ පාසලේ පුංචි ගෙවත්තක තිබුණා. අපිට ඒක තමයි විශේෂත්වය. මේ බලන්න මගේ පිටිපස්සේ තියෙන්නේ තෙවැනි වූ දසුණක්. ඉතින් මේ වගේ ලස්සන මේවක් ගන්න නම් ඒ කියන්නේ තාක්ෂණය අනිවාර්යයෙන්ම දරුවාතට යා යුතුමයි. ඒ අතරතුරේදී අපි මේ තාක්ෂණය මෙහෙම ගියා වගේ නෙමෙයි, අපි පරිසරයත් ආරක්ෂා කරගන්න ඕනේ. ඔබ දන්නවා අපි හැමතිස්සෙම කියලා තියෙන්නේ පරිසරයේ ඒ කියන්නේ වනජීවියා හැමතිස්සෙම මේ සියලු කරදරයන්ට නිහඬ පාර්ශ්වකරුවෙක්. ඉතින් එයා ඒ කියන්නේ සුළුවෙන් ලඟකට තකන්න බෑ. ඉතින් ඒ ගැනත් හිතන්නම ඕනේ. අපි ඒ තාක්ෂණයේ නවීන තාක්ෂණ ගැන හිතනකොට ඒ ගැනත් පොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔව්. බොහොම ස්තුතියි උදේ මහත්තයා ආයුබෝවන්. තවත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව සමුගන්නවා. අපිත් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිට සමුගැනීම සටහන් කරන්නයි මේ සූදානම් වන්නේ. හරිත දෑත් හරිත හදවත් එකතුණු තැන හරිත ජීවිතයක් නිර්මාණය වෙනවා. මේ වගේ දූදරුව එකතුණු තැන හරිත අනාගතයක් පිළිබඳ හරිත බලාපොරොත්තුකුයි අපිට තියෙන්නේ. ඉතින් මුණ ගැහෙමු දවස් හතකින් මේ හරිත කතන්දරේ අලුත් පිටුවක් පෙරලන්න සූදානමින්. එතෙක් ඔබට ආයුබෝවන්.